සුබ දවසක් හැමෝටම ස්නැප්පෙට් බුක් මගේ channel එකට අදත්තාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අපි අද හදන්න යන්නේ හරිම ලේසියෙන් කඩේ විදිහටම හොඳ crispy එකට තියෙන potato chips. ඉතින් එහෙනම් අපි ඉක්මනින්ම බලමු මේ රසම රස recipe එක හදාගන්න විදිය. ඉතින් මම අද අලකෙඩි 4ක් එහෙම නැත්නම් gram 500ක් පාවිච්චි කරනවා. ඉතින් ඔයා කැමති ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මුලින්ම අපිට කරන්න තියෙන්නේ අල ටික හොඳට සෝදලා පොතු සුද්ධ කරගන්න එක. ඉතින් ඔන්න මම දැන් අල ටික ඔක්කොම සුද්ධ කරගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ පිහියක් හරි එහෙම නැත්නම් ග්‍රේට් එකක් හරි පාවිච්චි කරලා අපේ අල ටික තුනි පෙතිවලට කපා ගන්න එක. ඉතින් ඔයාලට මේ පේනවා වගේ අල ටික පුළුවන් තරම් තුනි පෙතිවලට කපා ගන්න ඕනි. ඉතින් අල ටික ඔක්කොම මම දැන් කපාගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ වතුර එකක් අරගෙන අපේ කපාගත්ත අල ටික එකතු කරලා හොඳට සෝද ගන්න එක. ඉතින් අපි මේ විදිහට සෝද ගන්නේ මේ අලවල තියෙන අමතර පිටි ගතිය අයින් කරගන්න. ඉතින් ඔක්කොම ටික හොඳට සෝදලා වතුර ටික අයින් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ වතුර එකක් ලිපේ තියලා වතුර එක හොඳට නටනකොට අපේ අල කෑලි ටික එකතු කරගෙන විනාඩියක් වගේ අල ටික තඹ ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ෆ්‍රිජ් එකේ තියපු සීතල වතුර එකක් අරගෙන අපි විනාඩියක් තඹපු අපේ අල තීරු ටික එකතු කරගන්න එක. ඉතින් අපි සීතල වතුර ටිකට අල ටික එකතු කරගත්තට පස්සේ විනාඩි 15ක් 20ක් වගේ අපි මේ කූල් වතුර එකේ අල ටික තියෙන්න දෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් වතුර ටික අයින් කරගෙන සර්වියට් පේපර්ස් එහෙම නැත්නම් හොඳ පිරිසිදු රෙද්දක් උඩට අපේ අල ටික එකතු කරගෙන තෙත ගතිය අයින් කරගන්න. ඉතින් මේ ඔයාලට පේන්නේ අපේ අල පෙති ටික හරියටම පැය 3කට පස්සේ ඉතින් මේ වෙලේ හොඳට තෙත ගතිය අයින් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපිට තියෙන්නේ අපේ අල ටික හොඳට ෆ්‍රයි කරගන්න. ඉතින් මම pan එකක් අරගෙන තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වෙනකොට අපේ අල තීරු වලින් ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අපේ අල පෙති ටික හොඳ රන්වන් පාට වෙනකම් ෆ්‍රයි කරගන්න. ඉතින් දැන් අපි අල ටික හොඳ රන්වන් පාටට බැදිලා තියෙන්නේ. ඉතින් මේ වෙලේ ඔයාලට පුළුවන් වැඩි තෙල් ටික අයින් කරගෙන අපේ අල තීරු ටික අයින් කරගන්න. ඉතින් මම මේ විදිහට ඉතුරු අල පෙති ටිකත් රන්වන් පාට වෙනකම් ෆ්‍රයි කරගන්නවා. ඔන්න ඉතින් දැන් මම ඔක්කොම ෆ්‍රයි කරගෙන ඉවරයි. ඉතින් දැන් අපිට තියෙන්නේ අපි කැමති විදිහකට සීසන් කරගන්න. ඉතින් මම මුලින්ම ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඒ වගේම ඔයාලට රස අනුව ගම්මිරිස් ටිකක් මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මේක හොඳට මික්ස් කරලා කෑමට ගන්න. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. ඉතින් හරිම ලේසි. කඩේ පොටේටෝ චිප්ස් වගේම මේක ගොඩක් රසයි, ගොඩක් ක්‍රිස්පි. ඉතින් ඔයා මේ රෙසිපි එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe button එකයි bell icon එකයි දෙකම click කරලා මේ වගේ රසවත් videos දිගට බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් තවත් රසවත් video එකකින් හම්බ වෙනකන් ඉන්නම්.